සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස්තල වෙත ලෝපුරා ඉස්ලාමීය ජනතාව රමසාන් සමරයි තමන් අත්අඩංගුවට ගැනීමට පෙර සහරන් ඇතුළු පිරිස පිළිබඳව තොරතුරු රසක් අනාවරණය කළ බව හිටපු ත්‍රස්තු විමර්ශන ප්‍රධානියා කියයි ජාතිවාදී පුරවැසියන්ගේ විනාශයේ මෙවලමක් බව ජවිපේ පවසයි දේශීය පත්‍රයේ මුලින්ම අවධානය පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීම සඳහා පත් කළ විශේෂ තේරීම් කාරක සභාව ඊයේ දින ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතාගෙන් සාක්ෂි විමසනු ලැබුවා. මෙහිදී තවහිද් ජමාත් සංවිධානය 2017 වසරේදී තහනම් කරන ලෙසට යෝජනා කළ බව හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා කමිටුව ඉදිරියේ ප්‍රකාශ කර සිටියා. සයසුණත් අන්තවාදෙන් ප්‍රචණ්ඩන්තවාදෙන් ත්‍රස්තවල් දක්වා ගිහිල්ලා තමයි ඒ තත්ත්වය ලැබිලා තියෙන්නේ. එතකොට ඒ අනුව අපි එයා ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන් ගියාස මට ඇත්තටම මතකයක් නැහැ. කෙසේ වෙතත් ත්‍රස්තවාද විමර්ශන කොට්ටාෂ බාරව ආවන් පස්සේ මම ඒ කර්තව්‍යයන් සිටු පොලිස් පොත්තුමාලා දෙන්නාගේම අවශ්‍යය මත ඉදිරියට කරගෙන ගියා. සහරාන්ගේ කටයුතු සම්බන්ධයෙන් විමර්ශනය කරනකොට අපිට පිළිගිය එකක් තමයි එයාගේ දවස ගානේ අපි එයාගේ වෙබ්සයිට්, එයාගේ Facebook බයිට කරනවා. ඒක අනුව තමයි එයා සම්බන්ධයෙන් අපිට තේරුණා එයා මේ සමහර Facebook pages සම්බන්ධයෙන් මේක බ්ලොක් කරන්න හරි කියලා එහෙම කාට හරි වාර්තා කරාද? ඔව් සර්. දැන් ඕපන් වොරන්ට් එක ගත්තන් පස්සේ ඊළඟ ස්ටෙප් එකට එන්නේ එකක් අර බ්ලූ නෝටිස් එක ඊට පස්සේ පොලිස් ගැසට් එකේ පළ කිරීම වොන්ටඩ් කෙනෙක් කියලා. ඊළඟට එනවා TRC එකට දැනුවත් කරන්න ඕනේ සර්. වෙබ්සයිට් බ්ලොක් කරන්න කියලා. ඊළඟට එනවා SL සර්ට් එකට කියන්න ඕනේ සර්. Facebook එකට කම්ප්ලේන් කරලා ඒක බ්ලොක් කරන්න කියලා. ඒ සියල්ලක්ම තමයි මම නියෝග ලබා දීලා තිබ්බේ සර්. කොයි කාලේ වගේ නෝ? ඒ 2018 අර 2018. ඒ උසාවි ඕපන් වොරන්ට් එක ගත්තන් පස්සේ සර් ඉතුරු ටික ඔක්කොම ගියා. මම අත්අඩංගුවට ගන්නා තෙක් ඒ ඔක්කොම ගියා. දේශපාලඥයෝ කවුරුත් ඉලක්ක වෙලා තිබ්බද? තාරාන්ලා වගේ පුද්ගලයෝ අනුබල දීමක් එහෙම පේන්න තිබ්බද දේශපාලඥයන්ගේ? නෑ සර්. අපිට තිබ්බ විමර්ශන පරිදි නම් එහෙම දේශපාලන සම්බන්ධතාවක් නම් අනාවරණය වෙලා තිබුණේ නෑ. නමුත් එයාගේ මට්ටමින් එයා දේශපාලන යම් යම් කට්ටිය ඇසුරු කරනවා කියලා අපිට අනාවරණය වෙලා තිබ්බා. ඒක මේ ජාරාන්ට පිට රටින් සල්ලි එහෙම ලැබුණා කියන පදනම දැන් එහෙම තිබ්බා සර්. එහෙම තිබ්බයි කියලා. නමුත් අපිට ඒගොල්ලන් එයාගේ ගිලුම් පරීක්ෂාවේදී අපිට සෑහෙන්නපත් වෙන තරම් දෙයක් අම්මුන්නේ නෑ. ආරක්ෂක කවුන්සිලින් දැන් සහභාගී වෙලා තියෙනත් කොයි වෙලාවද? නෑ සර්. ආරක්ෂක කවුන්සිලයට මම සහභාගී වෙලා නැහැ. මම අගහරුවාද රැස්වීම තිබ්බා මේ ආරක්ෂක අමාත්‍යාංශයේ තියෙන්නේ. ඒකට රාජ්‍ය බුද්ධි සේවාවෙන් උගලත් සහභාගී වුණා. TID ගින්න උගලත් සහභාගී වුණා. එතකොට 2013 2014 වර්ෂයේදී ඔබතුමා ඉස්සෙල්ලම මේක ගැන දැනගත්තා කියන්නේ. එතකොට අගහරුවාද තුන රැස්වීමට මේක ගැන දැනුවත් කරාද? තවහිද් ජමාත් සංවිධාන සම්බන්ධයෙන් අපි වාර්තාවක් අපේ එතකොට සර් අධ්‍යක්ෂතුමා හරහා ඒකට දැනුවත් කරනවා සර්. ඔබතුමාට විශ්වාසයි 2013 2014 කාලේ ওই අගහරුවාද තිබුණා බුද්ධියංශ සමාලෝචන රැස්වීම ආරක්ෂක ලේකම් යටතේ ඒක දැනුවත් කරා කියලා. ඔව් දැනුවත් කරා කියන්නේ ඒකට සහභාගී වුණේ එතකොට අපේ චන්දනිමාල් වාකිෂ්ඨ මහත්මයා අධ්‍යක්ෂකතුමා. එතකොට අපි අනිවාර්යයෙන්ම සමුදෙනකොට වාර්තාවක් දෙන්නවා. එතකොට මේ සහරාංගේ මේ වගේ ලොකු ක්‍රියාවලියක් තිබුණේ නැහැ. පටන් ගත්තේ 16 17 18 දා පටන් ගත්තේ. එතකොට ඒව නම් අනිවාර්යෙන් මම
මම සහභාගී වෙන අවස්ථාවල්දී සහ පොලිස්පතිතුමාට මම වාර්තාවල් දුන්නා මේ අපි මෙයා ගැන මොනිටර් කරනවා කියලා. දැන් මේ පොලිස්පතිට වාර්තා කරන්නේ දිගටම ප්‍රතිපත්තිතුමා වාර්තාවක් කරනවානේ. ඒ වාර්තාවේ මේක තිබිලා තියෙනවා 2016 ඉඳලා. නෑ සර් 2017 අන්තිම වගේද? ඉඳලා පොලිස්පතිට යන වාර්තාවේ. ඔව් සර්. ඒතර පොලිස්පති එතනින් එහාට උඩට ගෙනිච්චා නැද්ද කියලා ඔබතුමා දන්නේ නැද්ද? නෑ සර් මට එහෙම මේකක් කළ නෑ සර්. මොනවා තියෙනවද සර් මට අනිවාර්යෙන්ම කතා කරලා කියනවා මෙන්න මේ දේ කරන්න කියලා. මගේ කටුතුමන් දිගටම අරන් ගියා සර්. ඔබතුමා හිතනවාද මේ ඔබතුමා අත්අඩංගුවට ගත්තට පස්සේ EID එක සාරාන් යන කරපු පරීක්ෂණ එතනින් ඉදිරියට ගියේ නැහැ කියලා? එහෙම නවතින්න විදියක් නම් නැහැ සර්. මගේ නායකත්වයේ නැතිවීම ඒගොල්ලන්ට ප්‍රශ්නයක් තමයි. මගේ නියෝග මත තමයි සියල්ලක්ම සිදු වෙන්නේ. ඔබතුමාගේ ඔළුවේ තිබුණා තමයි කරි ස්ට්‍රැටජි එකක්. මේකට විරුද්ධව ක්‍රියාත්මක කරන ස්ට්‍රැටජි එකක් රහසිගතව ඔබතුමා ඔළුවේ තියන් හිටියද මොකක් කරේ? එහෙමයි සර්. මම ඒක තියන් හිටියේ මොකද මට සිබ්බ දිනපතා මම දකින සෝෂල් මීඩියා හෝ ඒවා සහරාංගේ වැඩ කටයුතු සම්බන්ධයෙන් මට පේන දේවල් මම ඇනලයිස් කරන දේවල් වලින් මම තේරුම් ගත්තා මෙයා අනාගතේ කරදරයක් වෙනවා කියලා. මතක ඇටියෙ මම 2017 මම හිතන්නේ මම ක්‍රියාමාර්ග ගත්තා ඒ සංවිධාන තහනම් කරන්න NTJ. අනිවාර්යයෙන්ම ඔබතුමා නායකත්වයෙන් දැන් සංවිධානයේ ඒ ගන්න ක්‍රියාමාර්ග හැම එකම ලිඛිතව ලියලා තියන්නේ නැහැ නේද? මම යුද්ධ කරද්දී මුලතිව් වලට අවසානයේ ගෙනියනවා කියන එක මම විතරයි දැනන් හිටියේ. මම ආරක්ෂක කවුන්සලයේදීවත් ඒක ආරක්ෂක අමාත්‍යවත් කියලා තිබුණේ නැහැ. ඒ වගේම මම ඇහුවේ ඔබතුමාගේ ඔළුවේ එහෙමයි. වක්කාර ස්ට්‍රැටජි එකක් තියෙන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් ඔබතුමා ලියලා තියලා යන්නේ නැහනේ අනුකූල කොහෙවත්. ඒකට ඒ ස්ට්‍රැටජි එක ඔබතුමා ගියන් පස්සේ එතනින් නවතින්නේ. නවතිනවා. මොකද එක පාටමනේ මම වත්තර ගන්නේ. උගුර එක මට යාටවත් කියන්න දෙයක්වත් නැහැ මට. ඒක කියන්න සර් කියන්න වගේ ඒක රහසිගතව මම තියාගත්තේ. අනිවාර්යයෙන්ම අත්තරංගුට ගත්ත නම් ඊළඟ ක්‍රියාවලිය තමයි ඒ තුරුටික ගන්න එක. එහෙනම් මේ ප්‍රහාර දීම් අනිවාර්යයෙන්ම අවම වෙනවා. නැති කරන්න කෙසේ වෙතත් අවම වෙනවා. යලිත් හෙට දිනේ විශේෂ තේරීම් කාරක සභාව රැස්වීමට නියමිත අතර එහිදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනන්දු මහතාගෙන් සාක්ෂි විමසීමට නියමිතයි. මාරාන්තික උපවාසයක නිරතව සිට මහනුවර මහරෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන ලද පූජ්‍ය අතුරුලියේ රතනහිමියන්ගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරීම හේතුවෙන් මහනුවර මහරෝහලේ භික්ෂු වාට්ටුවට ඇතුළත් කර තිබෙනවා. ආරන්තික උපවාසයක නිරත වූ පූජ්‍ය අතුරුලිය රතන හිමියන් පසුගියදා මහනුවර මහරෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබුවේ එම උපවාසය අතහැරීමත් සමගයි. උන්වහන්සේගේ තත්වය මේවන විට සාමාන්‍ය අතට හැරී යමින් පවතින බැවින් මහනුවර රෝහලේ භික්ෂු වාට්ටුව වෙත උන්වහන්සේ අද උදෑසන ඇතුළත් කිරීමට පියවරගෙන තිබෙනවා. රතන හිමියන්ගේ තත්වය යහපත් බැවින් හෙට දිනේදී උන්වහන්සේට රෝහලින් පිටව යාමටද හැකි වුණු ඇති බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා ප්‍රකාශ කළේ. අද දින අතුරුලිය රතන ස්වාමීන් වහන්සේ දැඩි සත්කාර ඒකකයෙන් නිදහස් කරලා සාමාන්‍ය භික්ෂු වාට්ටුවට ඇතුළත් කරා. මේ වෙනකොට උන්වහන්සේගේ සංකූලතා බොහෝ දුරට අඩු වෙලා තියෙනවා. දැඩි සත්කාර ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත අද එම ඒකකයෙන් නිදහස් කරලා භික්ෂු වාට්ටුවට ඇතුළත් කරා. මේ වෙනකොට සංකූලතා බොහෝ දුරට අඩු වෙලා තිබෙනවා. මම හිතනට උන්වහන්සේ අපි හෙට නැත්නම් අනිද්දා දින වෙනකොට අපිට රෝහලින් ටිකට් කපලා යවන්න පුළුවන් වෙයි කියන විශ්වාසය තිබෙනවා. ඒ වගේම උන්වහන්සේත් එක්ක හිටි අනිකුත් අයත් මේ වෙනකොට සාමාන්‍ය වාට්ටුවල ප්‍රතිකාර ලැබමින් සිටිනවා. ඒ අයගේ වෙන වෙන සංකූලතා තියෙනවා. ඒ අය අපිට හෙට දින වෙනකොට ටිකට් කපලා යවන්න පුළුවන් වෙයි. ලෝකවාසී ඉස්ලාම් ජනතාව ඉමහත් බැතියෙන් සමරනු ලබන රාම්සාන් දිනය අදයි. එවෙන්වෙන් දිවෙන පුරා ඉස්ලාම් ජනතාව අද පෙරවරුවේ සිට දේවස්ථානවලදී සිය ආගමික වතාවත්වල නිරත වෙනවා. ලෝකවාසී ඉස්ලාමීය ජනතාව ඉමහත් බැතියෙන් සමරනු ලබන රාම්සාන් හෙවත් ඊදුල් ෆීතර් උත්සවය අදට යෙදී තිබෙනවා. සහෝදරත්මය සමානත්මතාවය සහ සහජීවනය යන පරමාර්ථ පෙරදරි කරගනිමින් මෙලෙස ලෝපුරා මුස්ලිම් ජනතාව රාම්සාන් සමරනු ලබනවා. පුරා මාසයක් ආරක්ෂා කළ උපවාසය නිමා කරමින් ලෝපුරා ඉස්ලාමීය බැතිමතුන් අද දින රාමසාන් උත්සවය සැමරීමයි සිදු කරනු ලබන්නේ. ඊයේ දින නවසඳ දැකීමත් සමගම අද දිනේ රාමසාන් උත්සවය සමරන බවට කොළඹ මහපල්ලියේ නිවේදනය කළා. මෙවර රාමසාන් උත්සවය සරල ආකාරයෙන් සැමරීමටයි ඉස්ලාමීය බැතිමතුන් පියවරගෙන තිබෙන්නේ. ඒ අනුව ශ්‍රී ලාංකීය මුස්ලිම් ජනතාව සිය ආගමික කටයුතු සිදු කිරීම සඳහා අද උදෑසන සිටම ආගමික ස්ථාන වෙත පැමිණෙන ආකාරය දක්නට ලැබුණා.
අවුරුදු සරයක් මාසයක් සම්පූර්ණ අපි උපවාසයේ දී යුති. මේ උපවාසයේ අරමුණු වෙන්නේ දුගී අසරණ වූ ජනතාවගේ කුසගින්න ධනපත් පන්තියේ ඉන්න අයට මේක පැහැදිලි කිරීම. සාමාන්‍ය තත්වයකින් අද පල්ලියේ අපි සමර යුතු මේ රමසාන් උත්සවය අපි සමරුවා. ඊ රාත්‍රියේ අපි කොළඹ මහා පල්ලියේ හඳ වැලීමේට නියතු වුණු කාර්ය මණ්ඩලය ඒක රාශි වෙලා හඳ බලනවා. ලංකාවේ කොතනකදී හෝ ඒ හඳ දැක්කනම් එදාට අපි උපවාසයේ අතහරින්න. රමසාන් දිනයේ සමරන ඉස්ලාමීය බැතිමතුන් සමගත් අප කතා කළා. රම්සන් එක මාෂාල්ලා ගිය සැරියට හොඳට ගියා. ජෛත්‍ය බන්‍යතුම මුස්ලිම් සිංහල දෙමළ ක්‍රිස්තියානි ඔක්කොම එකතු වෙන්න ඕන. ඒක තමයි අපේ ප්‍රාර්ථනාව. දෙයංග පිටෙන් කරදරේට අපි නොහොම යල්ලුවා. ඔකටම කරදර නැතුව ප්‍රචලන නැතුව ඔකොණ්ඩට දුක නැතුව සාමෙන් සතුටෙන් අපි ප්‍රාර්ථනා කරනවා. රම්සන් එක හොඳයි. කිසි වරදක් නැහැ. අවුරුදු උත්සවෙත් කෙරුවා. ඔක්කොම මේ ලංකාවට සාමයේ සමිය ඔක්කොම එකමුතුෙන් ඉන්න ඕන කියලා තමයි එම ජාතියෙම අපි දුව කරන්නේ. වෙනදා තිබිච්ච වගේම මේ සැරෙත් සෙනඟ. දිවිනපුර ප්‍රදේශ රස ජනතාව අද දින රාමසන් උත්සවය මෙලෙස සමරනු ලැබුවා. රම්සන් දිනේ වෙනුවෙන් ජනාධිපතිවරයා අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා සුභාෂිංෂණය කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සුභාෂිංෂණයෙන් පවසන්නේ විශ්වාසයේ උපවාසයේ පරිත්‍යාගයේ නැමැතීම සහ වන්දනාව යන ප්‍රධාන ස්තම්භයන් මත ඉස්ලාමීය දහම ගොඩනැගී ඇති බවත් එකී දහම අදහන බැතිමතුන් පුරා චන්ද්‍ර මාසයක උපවාස කාලයක් නිමකොට සමරන රාමුණන් උළෙල වෙනුවෙන් හෘදයාංගමව සුභපැතුම් එක් කරන බවයි. අනිකාගේ කුසගින්නෙහි වේදනාව අත්විඳීමෙන් උගෙන පරිත්‍යාගයෙන් ඔවුන් හා බැඳෙන්නට පුහුණු කරවන දහමක ඇසුර ලබන සමාජයක් පොදු මිනිස් වර්ගයා හට තිරණයක් බවද ජනාධිපතිවරයා පවසනවා. අග්‍රාමාත්‍ය රොනිල් වික්‍රමසිංහ මහතා සිය සුභපැතුම් පණිවිඩයෙන් පවසන්නේ ඉස්ලාමීය දහම තුල පවතින අධ්‍යාත්මික හරපද්ධතිය මෙන්ම මානව හා සමාජ වටිනාකම් මැනවින් හඳුනා ගැනීමට රාමසන් උත්සව සමය කදිම අවස්ථාවක් බවයි. දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාවේ ජීවත් වන මුස්ලිම් ජනතාව එම ආගමික වටිනාකම් ඔස්සේ ජීවිතය ගත කළ ආකාරය අප හොඳින් අධ්‍යයනය කර ඇති බවද අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙන් පවසනවා. ජාතියාගම් බෙහෙදයකින් තොරව එකම ශ්‍රී ලාංකික ජනතාවක් ලෙස එක් සත්ව අප මව්බිම අභිවෘද්ධිය කරා ගෙන යාමටත් නිදහස සමානාත්මතාවයේ මානව ගරුත්වයේ රජයන සමාජයක් ගොඩනැංවීමට සෑවම කැපවීම මෙම රාමසාන් දිනේ තමන් අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍යවරයා පවසනවා. සුභාෂිංෂණය කරමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ දින 30ක භක්තිමත් උපවාසය සමයකින් පසුව අසිරිමත් රාමසාන් උත්සවයෙන් සමරන මේ අවස්ථාවේදී මස්සියලු මුස්ලිම් පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ ශුද්ධ වූ අල් කුරානයේ ඉගැන්වීම් සහ උතුම් මොහොමඩ් නබිතුමන්ගේ ගතිගුණ සහ මග පෙන්වීම් නිරන්තරයෙන් සිහිටගෙන අතීතයේ සිට අනුගමනය කළ සහජීවන ප්‍රතිපත්තියට තව තවත් කැපවී ක්‍රියා කරන ලෙසයි. රජරට විද්වත් වෘත්තිකයන්ගේ එකමුතුව විසින් සැකසූ කරුණු 12කින් සමන්විත යෝජනාවලියක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත බාරදීම ඊයේ සිදුවුණා. විද්වත් වෘත්තිකයන්ගේ එකමුතු විසින් ඊයේ පස්වරුවේ විජයරාම නිල නිවසේදී රජ වෘත්තිකයන්ගේ එකමුතු විසින් සැකසූ කරුණු 12කින් සමන්විත යෝජනාවලියක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත බාර දුන්නා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සේවය කරන රජයේ නිලධාරීන් විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ආචාර්යවරුන් ඇතුළු සෑම ශිෂ්‍යයෙක්ම නියෝජනය කරන වෘත්තිකයන් මෙම යෝජනාවලිය සැකසීම සඳහා සිය දායකත්වය ලබා දී තිබෙනවා. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීහන් සේවසිංහ මහතා ද එක්ව සිටියා. ජාතික ආරක්ෂාව හා මහජන ආරක්ෂාවත් ජාතික සමගියත් තහවුරු කිරීමේ ජනතා විමුක්ති පෙරමුණේ යෝජනා මාලාව ජනගත කිරීම පසුගියදා සිදුවුණා. මේ එහිදී පළ වූ අදහස්. පහුගිය 21 වෙනිදා ඇති වූ ඒ ප්‍රහාරයත් එක්ක අපි කවුරුත් නොසිතූ විරු ආකාරයෙන් රට තුල ඉස්ලාම් ආගමික අන්තවාදයක් අපි දැක්කා. ඒ ප්‍රහාරය පැහැදිලිවම දියත් කරනු ලැබුවේ උමතු ඉස්ලාම් අන්තවාදී සංවිධානයක් විසින්. ඔවුන් මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේ නැහැ. ඔවුන් ඉස්ලාම් බැතිමතුන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටියා කියලා කියන්න බෑ. ඔවුන් ඊටාම සීමා සහිත කුඩා කල්ලියක්. ඔවුන් ඉස්ලාම් ආගමේ අන්තවාදී මූලධර්මයන් මත පදනම් වෙලා තමයි ඒ ප්‍රහාරය දියත් කරලා තිබුණේ.
ඔබ කවුරුත් දන්නවා අන්තවාදී පරද්දන්න තවත් අන්තවාදී ක්‍රියාවකින් බැහැ. අන්තවාදී පරද්දන්න තියෙන එකම විසඳුම වෙන මොකක්වත් නෙමෙයි. අපි අතර නැති වෙලා තියෙන සැකය, අවිශ්වාසය, එකිනෙකා කෙරෙහි අන්‍යෝන්‍ය අවබෝධයක් නොමැතිකම, ඒ සියල්ල වෙනස් කරමින් අපි අතර සැබෑ ජාතික සමගිය ගොඩනැගීම. සැබෑ ජාතික සමගිය ගොඩනැගීමෙන් තොරව අපිට කිසි දවසක අපේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්නත් බැහැ, මහජන ආරක්ෂාව තහවුරු කරන්නත් බැහැ. මේ වෙලාව කියලා කියන්නේ ගල් පිළිම යටත් වෙලා යට යමින් පොල් පිළිම කරලියට ඇවිල්ලා තිබෙන වෙලාව. සත්‍යය, යුක්තිය, බුද්ධිය යටපත් කරමින් ගෝසාව සබ්දේ උඩට ඇවිල්ලා තිබෙන වෙලාව. මෙවැනි අවස්ථාවකදී ජනතාව බොහෝ දුරට හැසිරෙන්නේ බුද්ධිය, තර්කන ඥාණය මත නෙවෙයි. මේ මොහොතේ සමාජය හැසිරෙමින් තිබෙන්නේ ආවේගය, හැඟීම් මත. ඒ ආවේගයට, හැඟීම් වලට අපේ රට යලි ගොඩ නැගී නොහැකි පන්නේ අතිශය විනාශකාරී අත්දැකීම් ගෙන දිය හැකිව තිබෙනවා. අපි හැම දිනාගෙම වගකීම තමයි සමාජය වෙත බුද්ධිය හා තර්කන ඥාණය ගෙන යාම. එසේ නොවන්නේ නම් මේ රට යලි ලේවිලක් බවට පත්වෙන එක වළක්වන්න බෑ. මේ රාජ්‍ය විවිධ ජන කොටස්, විවිධ සංස්කෘතීන්, විවිධ භාෂාවන් වලින් හෙබි රාජ්‍ය. එනම් මේ රාජ්‍ය අනාගතය රඳා පවතින්නේ කෙසේද? මේ රාජ්‍ය අනාගතය රඳා පවතින්නේ මෙම ජන කොට්ටාසයන් අතර මොනතරම් ප්‍රමාණයකින් සමගිය තහවුරු කරන්න පුළුවන්ද, එකඟතාවය ශක්තිමත් කරන්න පුළුවන්ද කියන සාධකය මත පමණයි. පුරවැසියන්ගේ පැවැත්මේ මෙවලම නෙවෙයි ජාතිවාදී සාගම්වාදී පුරවැසියන්ගේ විනාශයේ මෙවලම. පුරවසියන්ගේ පැවැත්මේ මෙවලම් බවට පත්වෙන්නන් කවරක්වත් නෙවෙයි ජාතික සමගි. දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කරන බවත්, එහි ආරම්භය රක්ෂණ ක්‍රමයකින් පටන් ගන්නා බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතරණ මහතා පවසනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ හස්ත කර්ම ශිල්පීන් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ශේෂ බොහෝ ශිල්පීන් කාලයක් තිස්සේ මැසිකිල්ලක් නැගෙන. ඒ තමයි අපි ගැන හොයලා බලන්න දේශපාලකයෝ නැහැ. මේක ශිල්පින්ගෙන් එන මැසිකිල්ල. මේ ඓතිහාසික අසාධාරණය අයින් කරන්න ඕන. ප්‍රශ්න ගැන අපි සංවේදී. ඒ නිසා පාරම්පරික ශිල්පීන් රැකිලා මේවට ඒකට අපි ශක්තිය දෙන්න ඕන. තමුන්නාසලට හැමදාම මේ සෙල්ලම කරන්න බෑ. අතපය වාරු නැති වෙනවා, ලෙඩ වෙනවා, සියුම් කැටයම් කරන්න බැරි ගානට අතපය වෙවුලන යුගයක් එනවා. එදාට ඔබව ආරක්ෂා කරන්න ඕන. මේ පාර ජාතික ප්‍රදර්ශනයටත්, මේ පාර පළාත් ප්‍රදර්ශනයට නිර්මාණ ඉදිරිපත් කරන හැම ශිල්පියෙක්ම නොමිලේ රක්ෂණ ආවරණකින් තමුන්නාසලව ආරක්ෂා කරලා අපි පෙන්නනවා. ශිල්පීන්ව රකින්න එක අපි වගකීමක් විදිහට බාරගත්තා. තමුන්නාසලට ලෙඩ වුණාම, හදිසි මරණයක් වුණත් වෙන්න කියනෝ නෙවෙයි, හදිසි මරණයක් වුණාම, ඕල්ගත වුණාම ඔබ වාරික ගෙවන්න ඕනේ නැහැ. වාරිකේ අපි ගෙවනවා, අපේ අමාත්‍යංශ අපි ගෙවනවා වාරිකේ. මේක මතක තියාගන්න, බුල්ටෝ එකක් නෙවෙයි. බුල්ටෝ කියන්නේ මොකද්ද? උරණකම් පැන්නසයි පස්සේ බලනකොට තල්ලව හැම ගිහිල්ලා. එහෙම එකක් නෙවෙයි. මෙරට සියලු ජනයාට එක නීතියක් සහ සමාන මානව අයිතිවාසිකම් ඇති කිරීම වෙනුවෙන් යෝජනා මාලාවක් ඇතුළත් සංදේශයක් මල්වතු මහනාහිමියන් වෙත පිළිගැන්වීම හිටපු මහාධිකරණ විනිසුරුවරුන් විසින් සිදු කළා. අධිකරණ විනිසුරුවන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජාතීන්ට එක් නීතියක් ඇති කිරීම සහ රටේ සියලු ජනතාවට එක සමාන වරප්‍රසාද බෙදී යන අයුරින් නීති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කරුණු ඇතුළත් යෝජනා මාලාවක් මල්ලතු මහනාහිමි අතිපූජ්‍ය තිබොටුවාවේ ශ්‍රී සුමංගල හිමියන්ට පිළිගැන්වීම පසුගියදා සිදු කරනු ලැබුවා. මල්ලතු මහනාහිමියන්ගෙන් ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව පිරිස මල්ලතු අනුනායක අතිපූජ්‍ය දිමුල් කුමරේ විමලධම්ම හිමියන් බැහැදක මෙම යෝජනාවලිය පිළිබඳව උන්වහන්සේද දැනුවත් කළා. අපේ රටේ මිනිසු මහ මෝඩයෝ. ඒ මෝඩයෝ කියන්නේ වෙන මොකක් අන්නේ? මේ කැපුවොත් නිල්ලේ. මේ කොල්ලනේ. මම මැරුවත් කැපුවත් මම යුවැම්පි. මම ශ්‍රී ලංකා. මම පොහොට්ටුයි. අනිත් පැත්තේ මේ රට කාට හරි විකුණා හරගන්න අපේ බඩට කන්නේ නිකම් කන්නේ පල්ල. අපි බයින්නේ නැහැ කුඹුරට. මඩ ටිකක් ගා ගන්න කොල්ලෙක් වේවා කෙල්ලෙක් වේවා. දැන් නීතියක එක්කෙනාට ඕනෑ විදිහට අර්ථ නිරූපණය කරගන්නවා. ඒ නිසා අපි මේ සංවිධානයට කාගේවත් බලපෑමක් නැහැ. කිසිම පක්ෂයකට අයිතිත් නැහැ. කිසිම පක්ෂයකට අපි බනින්නෙත් නැහැ. ඕනම පක්ෂයකට, ඕනම ජාතියකට, ඕනම ආගමක ඉන්න කට්ටියට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ පොදු කාරණා තමයි අපි කතා කරන්නේ. නීතියේ
අද එක එක්කෙනාට ඕනෑ විදිහට ක්‍රියාත්මක වෙනවා. රටේ එක නීතියක් තියෙන්න ඕන, එකම රටක අපි වාසය කරන්න ඕන. ඒ කාරණය ගැනයි අපි මේ කතා කරන්නේ. සිංහල, දෙමළ, මුස්ලිම් ඔක්කොම එකයි නම් එකයිකට එක නීතියක්, රටේ පොදු නීතිය ඔක්කොටම ක්‍රියාත්මක වෙන්න ඕන. ඡන්ද බලය අවුරුදු 18ට වැඩි ඔක්කොටම හම් වෙනවා. නමුත් සිංහල කට්ටිය විවාහ දෙකක් කරගත්තොත් එයාට බහු විවාහය. මුස්ලිම් චාරිත්‍ර වාරිත්‍ර ගැන අපේ විරුද්ධත්වයක් නැහැ. නමුත් මේ රටට අවශ්‍යයි එකම නීතිය ක්‍රියාත්මක කරන්න. මුස්ලිම් කාන්තාව පවා මේකට නැගෙන්න ඕන. ඒගොල්ලොත් එක විවාහයක් කරගත්තාම සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.